සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනතාවට රජයෙන් සහන. සමහර රටවල අධ්‍යාපන සෞඛ්‍ය සඳහා තියෙන රජයේ වියදම අඩු කරනවා. අපි බලන්නේ ඒක අඩු නොකර මේ ප්‍රශ්නෙට මූණ දීලා ඉදිරියට යන්න. ගාමිණී සෙනරත් එරෙහි නඩුව දිනපතා විභාගයට. DIG නාලක සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට පොලිස් කොමිසමට නිර්දේශ. සීනි මිල වැඩි නොවේ. ගමනාගමනයේ මිල සූත්‍රය. කුරියාවේ න්‍යෂ්ටික අවිහරණයේ පිටියවර. සිරිසර පිවිසුම් වැඩසටහන යර්ථයේ ප්‍රතිසංස්කරණය කරනු ගෝමරන් කඩවල බක්මීගම වැව ජනතා ඉදිරිපත් කිරීම හා ගෝමරන් කඩවල ප්‍රදේශයේ නියම ව්‍යාපෘතියක් ලෙස ඉදිකල අලිවැට විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කරනවා. දීර්ඝ කාලයක් පුරා පවතින අලිමිනිස් ගැටුමට විසඳුම් ලෙස ඉදිකල මෙම විදුලි වැටෙහි දිග කිලෝමීටර 30ක් त्रिकुणामलय दिस्त्रिके तिरसर संवर्धनयक अतिकिरीम उदेसा जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुमागे उपदेश मत सिरिसर पिवसुम वेडसटहन क्रियावट नैनवुना सिरिसर पिवसुम संवर्धन वेडसटहन संधा श्रमदायकत्वे सपयन्ने श्रीलंका युद्ध हमुदावाय दिस्त्रिके एल्लंगा वेव 500क प्रतिसंस्करणे किरीमे देवंत वेडसटहनक्द मेयटते क्रियात्मक करनवा ए अनु 2017 वसरे वेव 24क प्रतिसंस्करणे करुना मे वसरे वेव 25क्द एहि देवन अधीर यटते वेव 34क्द प्रतिसंस्करणे करनु एति त्रिकुणामल दिस्त्रिके वेव 500क प्रतिसंस्करणे करन एल्लंगा वेव जालय सेकसीम 2017 वसरे आरंभ कले गोमरन कडवलिन වැවෙන් වැවට ජලය එක්රැස් වෙන වැසි ජලය අපතේ නොයන ජලගත වාරික්‍රමය වන මෙම ව්‍යාපෘතිය තුළින් ගොවිබිම් සහ ජන ජීවිතය සරු කිරීමට හැකි වනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ලද සහ ඇස්තමේන්තුගත කිරීම අනුව අක්කර 200ට අඩු වගවපසරියක් සහිත වැව් මේ යටතේ ප්‍රතිසංස්කරණය කරනවා. දිස්ත්‍රික්කයේ එවැනි වාරි කර්මාන්ත 400ක් පමණ තිබෙනවා. ඉන් ආවරණය කරන ගොවි පවුල් සංඛ්‍යාව 19000ක් අක්කර 42000ක් මෙම වාරි පද්ධතිය පිළිසකර කිරීමෙන් පසු ආවරණය කරනවා. त्रिकुणामल दिस्त्रिके एल्लंगा वेव प्रतिसंस्करण कटयुतुवलदी पदवी श्रीपुर गोमरन कडवल मोरवेव सेरविलहा कंतले प्रादेशिकलेकम कोट्टास संधा मूलिक अवधानयक यमु केरनु एति वेव हदन वडे अपि दन पटांग अरन तीन अपि नियंगे कियला बलागन हिटिये नै अपि नियंगे मे वेलावे पाविच्चि करनवा पुलुवन तरम अपे वेव टिक प्रतिसंस्करणय करन्न ए अनुव वेव दहसक हदन्न अलुत वडसटहनक अतिगौरव जनाधिपतितुमा आरंभ करला तीनवा सारवत देशयक वापि संग्रामय कियला 21 वेनिदा विलच्चियत ए वगेम नोच्चयागम कियन मे प्रदेश देखेम एल्लंगा पद्धति वलिन तमयि मे वडसटहन अपि आरंभ वेन्ने जनाधिपतितुमा अपट उपदेश लबा दिला तीनवा अपि एल्लंगा पद्धतियम प्रतिसंस्करणय करन्न ओन कियन कारणा एतकोट अपट पुलुवंकम तीनवा ए पद्धतियम इन्न गोवि महत्तुरुन्ट वडि जलयक रंदवा गन्नत उपरिम वगावकट යන්නත් අපට පුළුවන්කම තියෙනවා. අපේ සැලසුම් වල තියෙනවා දැනට ක්‍රියාත්මක වෙමින් යනවා වැව් 5000කට අධික වැව් ප්‍රමාණයක් නවීකරණය වෙනවා. මේ වැව් 5000ක ප්‍රමාණය හැදුනොත් ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න විසඳනවා විතරක් නෙමෙයි අර මොරගහ කන්ද ජලාශයේ ජලය උතුරු මැද ඇල හැදිලා එනකොට ඒ වගේම වයඹ ඇල හැදිලා එනකොට මේ ජලය ලබා ගැනීමේ හැකියාව තියෙන වැව් පද්ධතිය හැදිලා තිබුණත් රැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක වැවක් හැදීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ එල්ලංගා පද්ධතිය. කියන්නේ වැවෙන් වැවට මාරු වෙන මුළු පද්ධතියම හදන්න. ඒක වැවක් හදලා මේ ප්‍රයෝජනෙ ජනාධිපතිතුමාගේ තියෙන දැක්ම එකක් මේ දේශගුණික විපර්යාසයට මුහුණ දීම අනිත් පැත්තෙන් වාරි රටාව නිසි පරිදි ඒ පළදායි ලෙස සකස් කර ගැනීම මේක තමයි මේ වැදගත් වෙන්නේ ඇත්තටම රජරට ජනතාවට සහ වියලි කලාපෙන් ජනාධිපතිතුමා අතින් හෙට විවෘත කෙරෙන කිලෝමීටර 30ක් දිග විදුලි අලිවැට සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 22.4ක් දැනට ග්‍රාමීය ජනතාව දැඩි ලෙස මුහුණ පාමින් සිටින වන අලි ගම්මැදීම හේතුවෙන් අදාළ ප්‍රදේශවල සිදුවන හානි අවම කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති 2021 දී වැඩ නිමවීමට නියමිත සිරිසර පිවිසුම ත්‍රිකුණාමල දිස්ත්‍රික් යටතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දුෂ්කර පාසල්වල නව ගුරු නිවාස 100ක් ඉදිකිරීමද මෙවන විට සිදු කරමින් පවතිනවා ග්‍රාමීය ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග ජාලය ප්‍රතිසංස්කරණය කිරීමේ අභියෝගයද මෙවන විටත් ක්‍රියාවට නැන්වී අවසන් D
ඩොලරේ අගය එකවර වැඩි වූ නිසා ඇතිවී තිබෙන ආර්ථික තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙමින් ජනතාවට සහන සැලසීමට රජය සූදානම් මිනිසරණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. එක සැරේ ඩොලර එකේ වටිනාකම වැඩි වුණා. හැම රටකම තියෙන ආයෝජකයන් තමන්ගේ වැඩිපුර මුදල් ඇමරිකාවට යවලා තියෙනවා. ඉතින් අපේ හැම බැංකුවකම හැම රටකම තියෙන මුදල් අඩු වෙනවා. ඒක ලංකාවට සීමා වෙලා නැහැ. අපේ අගේ අඩු වුණාම අපේ බඩු මිල වැඩි වෙනවා. අපේ තෙල් මිල වැඩි වෙනවා. ඇමරිකාවට ඒ ප්‍රශ්නේ නැහැ. අනික හැම එක්කෙනාටම තියෙනවා. හැම රටක්ම තීරුපදු වැඩි කරගෙන යනවා. ඒතකොට එතනත් විශාල හානියක් ජාත්‍යන්තර වෙළඳාමට සිදු වෙනවා. අපිටත් වඩා අද ඉන්දියාවට වැඩිලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. දැන් ලෝකේ රටවල් සාකච්ඡා කරගෙන යනවා අපි කොහොමද මේවට මූණ දෙන්නේ කියලා. අද මේ අර්බුදයට මූණ දෙන්න ආණ්ඩුවත් අනික රටවල ආණ්ඩුවාගේ ක්‍රියා කරගෙන යනවා. මේක ආරම්භයයි බලන්න තව කොහොමද දුරට යන්නේ කියලා. ඒ වගේම අමාරුකම් තියෙනවා. සමහර රටවල අධ්‍යාපනයේ සෞඛ්‍ය සඳහා තියෙන රජයේ වියදම අඩු කරනවා. අපි බලන්නේ ඒක අඩු නොකර මේ ප්‍රශ්නෙට මූණ දීලා ඉදිරියට යන්න. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දාරුසලාම් විදුහලේ නව පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 40ක වියදමින් මෙය ඉදිකර තිබෙනවා. සිව්මහල් පන්ති කාමර ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අනතුරුව පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ කොතරම් අමාරුකම් පැවතියද අධ්‍යාපනයට යොදවන මුදල කිසි ලෙසකින්වත් අඩු කරන්නේ නැති බවයි. අපි මැදකොළඹ තව විද්‍යාලයක් ආරම්භ කරන්නට පොරොන්දු වෙලා තියෙන දැන් මන්ත්‍රීතුමාට මම කිව්වා ඉඩම් හොයාගන්න ඒ විද්‍යාලයක් අපි ආරම්භ කරන්න කියලා. උතුරු කොළඹ බොරැල්ලේ විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. ඒ අයට ඌමනා අධ්‍යාපනය ලබා ගන්නට පාසල් මදි. ඒ නිසා ඒ අය වෙනුවෙන් මැදකොළඹයි උතුරු කොළඹයි හොඳ පාසල් ඇතිකරන එක අපි අරමුණක් කියලා මම විශේෂයෙන් කියන්න කැමතියි. අපි මේ රටේම පාසල් දිනු කරන්නට පියවර ගණනාවක් අරගෙන තියෙනවා. ගෙදර කොච්චර ප්‍රශ්න තිබුණත් කොච්චර ණය වුණත් දරුවන්ට අධ්‍යාපනය ලැබලා දෙනවා. කනගර රන් ආභරණ විකුණනවා, ඉඩමක් උකස් තියනවා. ඒ සල්ලි අරගෙන දරුවන්ට අධ්‍යාපනය ලැබලා දෙනවා. අන්න ඒකයි මම මුදල් ඇමතුමාටත් කිව්වේ. අපිට කොච්චර අමාරුකම් තිබුණත් අපි කොහොම හරි මුදල් හොයාගන්න ඕනේ අධ්‍යාපනය ගෙනියන්න. ඒ අනාගතයට කරන ආයෝජනයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතාද මෙහිදී අදහස් පළ කළා. 94 ඒ නිමාවන එක්සත් ජාතික පක්ෂයේ ඒ යුගයත් එක්කම අවුරුදු 20 ගණනක් අපි නැවත අපි ආපස්සට ගිහිල්ලා තියෙනවා. අපේ අධ්‍යාපනය කඩාගෙන වැටලා තියෙනවා. 2015 පටන් ගත්ත යහපාලන යුගයත් එක්ක අධ්‍යාපනය තුල විශාල පෙරලියකට අපි ගමන් කරගෙන යනවා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙන්රත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝබර් 29 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා. මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සඳහා පත්කළ පළමු ස්ථීර විශේෂ මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. ඔවුන්ට එදිනට අධිකරණයේ පෙනී සිටීමටද සිතාසි නිකුත් කළා. රුපියල් මිලියන 500ක මූල්‍ය වංචාවක් සිදු කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් බිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී මෙම මූල්‍ය වංචාව සිදු ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානීව කටයුතු කළ ගාමිණී සෙනරත් මහතාට අමතරව තවත් 3 දෙනෙකු මෙහි විත්තිකරුවන් වනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු විත්තිකරුවන්. ඔවුන් සියලු දෙනා විශේෂ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා. මෙහි විත්තිකරුවන් මේ වන විට අපමත මුදා හැර සිටිනවා. මෙම නඩුවට අදාළ ලේඛන විත්තිකරුවන්ට ලැබී ඇත්ද යන්න විමසා බැලීම සඳහා නඩුව ලබන 28 වනදා කැඳවීමට නියෝග කෙරුණා. පොදු දේපල පනත මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතිය සඳහා 2012 වසරේදී කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන 18.5ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙස හම්බන්තොට හයිට් රීජන්ට් හෝටෙල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් අවභාවිත කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොටහේ පරීක්ෂණ සිදු කළා. ඒ අනුවයි හිටපු ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානියාට එරෙහිව නීතිමය කටයුතු සිදු කෙරෙන්නේ.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයට අනුමැතිය දුන් බව අමාත්‍ය නිමාසිරිපාල ද සිල්වා මහතා පවසනවා. ගමනාගමන ශිෂ්ටාචාර සඳහාද මිල සූත්‍රයක් ගෙනීමට කටයුතු කරන බවයි හෙතෙම කියා සිටියේ. පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බස් ගාස්තු වැඩි වුවද අර්ධ සුඛෝභෝගී බස් හා අධිවේගී බස් ගාස්තු වල කිසිදු සංශෝධනයක් සිදු නොවන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. බස් ගාස්තු පරිම වශයෙන්ම වැඩි කර හැක්කේ 104කින් පමණයි. අවසානයේදී බස් හිමියන් එකඟ වුණා මේ 104 බස් ගාස්තු වැඩිවීම පිළිගැනීමට. ඒ අනුව හෙට රාත්‍රී 12 පටන් බස් ගාස්තු 104කින් වැඩි කිරීමට පෞද්ගලික බස් රථවලටත් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලටත් අවසරය ලැබෙනවා. අවම බස් ගාස්තු වන රුපියල් 12 මිල කිසිසේත්ම වැඩි නොකිරීමටත් තීරණය කළා තියෙනවා. ඉන්ධනවලට මිල සූත්‍රයක් වගේම ඒහා සම්බන්ධ වුණු ගමනාගමන ක්ෂේත්‍රයේ අය කරන මුදල් පිළිබඳව අපි සූත්‍රයක් අපිට සකසාගත යුතුව තිබෙනවා. ජනවාරි මාසයේ වෙන්න පෙර සකස් කරලා ඒක අපි ජනතාවට දෙනවා. පළාත් සභා නිර්ණය කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීමේ පංච පුද්ගල කමිටුවේ මීළඟ රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සියලුම දේශපාලන පක්ෂ නායකින්ගේ සහභාගීත්වයෙන්ුයි රැස්වීම පැවැත්වෙන්නේ. ඒ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 3හිදී මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම පසුගිය 7වනදා අරලීගහ මන්දිරයේදී පැවැත්ුණා. කමිටුවේ නිර්දේශ කඩිනමින් ලබා දී අදාළ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නිරීක්ෂණ සහ යෝජනා ලබා ගැනීමටද මෙහිදී තීරණය කෙරුණා. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සමය පිළිබඳ අමාත්‍යාංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළවයි මෙලෙස නිර්දේශ කෙරුණේ. මේ අතර දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට අදාළ හඬපට පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය මාධ්‍ය ආයතන 4කට නියෝග කළා. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් රස පරීක්ෂකවරයාගෙන් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන අදාළ කටහඬ පරීක්ෂණය සිදු කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයද තහනම් කිරීමට නියෝග කළා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විවිධ අදහස් පළ වුණා. දැන් අලුතෙන් කතාවක් හදනවා ඝාතනයක් කරනවා කියලා. සාමාන්‍ය පරීක්ෂණය කරන CID එකට බාර දීලා තියෙනවා මේක කටයුතු කරන්න. හැබැයි මෙහෙම කතාවක් කිව්වා හඬපටියක් නිකුත් කරා කියලා ඒක හේතුවක් කරගන්නේ නැහැ. පොලිසිය අර සරත් පොන්සේක මහත්තයව අත්අඩංගුවට ගත්තා වගේ දා ගිහිල්ලා දඩබඩ ගහලා කොලර එකෙන් අදගෙන ගිහිල්ලා කූඩුවේ දාන්න. මේ නාලක දෙ සිල්වා නියෝජ්‍ය පොලිස්වදිතුමාට විරුද්ධව මේ චෝදනා තිබෙනවා. අපි කියන්න ඕනේ ඔහුට විරුද්ධව තිබෙන චෝදනා සනාථ වෙන තෙක් අපි ඔහු වර්ධකරුවෙක් හැටියට සලකන්නේ නැහැ. වහාම මේ පරීක්ෂණ පවත්තලා මේකේ පිටිපස්සේ කවුද ඉන්නේ මේ සියලු දේම හොයලා පුළුවන් ඉක්මනට ජනතාවට හෙළි කෙරුවොත් හොඳයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන මේ අගමැතිතුමා මේ ජනාධිපතිතුමාව මරලා මේ ජනාධිපතිකමට යන පුද්ගලෙක් නෙමෙයි. ඇත්තම මේක බරපතල චෝදනාවක්. සජ්ජාතික පක්ෂයේ තමයි ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපති හැටියට පත් කරේ. ඉතින් එතුමාව ආරක්ෂා කරන්න අපි හැමෝම අපේ ජීවිතේ කැප කරන්න උනත් ලෑස්ති. අග්‍රාමාත්‍යතුමා විශේෂ පරීක්ෂණයක් සිදු කරලා වාර්තාවක් ලබා දෙන්න කියලා දැනුවත් කරලා තියෙනවා. CID එක මේ වෙනකොටත් මේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඉක්මනින් මේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා සාධාරණ ඊට වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඩොලරේ අගේ වැඩිවීමත් සමග ලෝකාර්ථිකයේ වෙනස්කම් මත ඉන්ධන මිල ඉහළ යාම සිදු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරට ලෝකේ තියෙන ප්‍රබලම කරන්සිස් ටික තියෙන ස්ටර්ලින් පවුම, යුරෝ, සිංගප්පූර් ඩොලර් මේ ඔක්කොම නගිනවා. ඇයි මේකට හේතුව? මේ වෙනද සිදුවෙන සිදුවීමක් නෙවෙයි මේ තියෙන්නේ. අපේ රුපියල බහිමක් නෙවෙයි මේ තියෙන්නේ. ඩොලර් එක නගිනවා. ඒ ඩොලර් එක නගින්නේ මොකද? ඇමරිකානු ජනාධිපතිවරයා තීන්දුවක් අරගත්තා ඔවුන්ගේ පොලි අනුපාතය වැඩි කරන්න. ඇමරිකානු පොලි අනුපාතය තිබුණේ 0.2. එහෙම නැත්නම් ඍණ. ට්‍රම්ප් මොකද කරේ? මේක නවත්තන්නට
ඔහු ඔහුගේ පොලි අනුපාතය එන්න එන්න වැඩි කරා. එහෙ ඩොලර් එක ඉතා සීග්‍රෙන් නගින්න පටන් ගත්තා. ඒතකොට ලෝකේ තියෙන සියලුම කරන්සීස් වැටෙනවා. අපේ අව ප්‍රමාණය 3.5 එකකින් අඩු වෙනකොට ඉන්දියානු රුපියල කඩාගෙන වැටෙනවා 5.14 කින්. ඊයේ වෙනකොට ඉන්දියානු රුපියල වැටෙනවා 111 කින්. අපේ රුපියල වැටෙනවා 106 කින්. මීටත් වඩා වැඩි ගගේකින්. ඉන්දියානු රුපියල 111 කින් වැඩි වෙනවා. ඊට මෑත ඉතිහාසයේ විශාලම අවපාතය ඉන්දියානු රුපියලට වැඩි වෙනවා. පකිස්තාන රුපියල අඩු වෙන්නේ 5.03 කින්. ෆිලිපීන පේසෝ එක අඩු වෙන්නේ 5.18 කින්. යුරෝ එක අඩු වෙනවා 6.27 කින්. ඊට ලීරා එක අඩු වෙනවා ටර්කි වල 22.28 කින්. 2014 වසරට සාපේක්ෂව බාණ්ඩ මිල ඉහළ යාම තවමත් පහළ මට්ටමක පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 2014 ජනවාරි වල කීයද තිබුණේ? ගෑස් වල මිල තිබුණේ 2396යි. 2014 දෙසැම්බර් 7 වෙනකොට 7 වෙනිදා පරාජය ඉදිරියේදී ඒකෙන් ගැලවෙන්නට ඉන්ධන අඩු කරා ගෑස් අඩු කරා මේ ඔක්කොම අඩු කරා ගියාණ්ඩුව. අපි ඇවිල්ලා ජනවාරි 29 වෙනිදා මේක අඩු කරා 1596 දක්වා. තාමත් 2014 දෙසැම්බර් මාසේ ඡන්දෙට අඩු කරපු ගාණක එක බැලුවත් රුපියල් 163 කින් ඒක අඩුයි. කිරිපිටි මිල ගත්තාම 2011 220 තිබුණ කිරිපිටි මිල 2014 වෙනකොට තිබුණේ රුපියල් 325 ගල්ලා. රුපියල් 105 කින් වැඩි කළා. ඒ කියන්නේ 150 කින් විතර වැඩි කළා තිබුණ ගියාන්. ඒක අද වෙනතුරු 325යි. 2014 තිබුණ මිලම තාම තියෙනවා. දැන් අවුරුදු 4කට කිට්ටු වෙන්න වෙලා. 2014 ඉන්ධන මිල තිබුණේ රුපියල් 150. ඡන්දෙට දාපු ගාණ අඩු කරේ. නැත්තම් 158යි පෙට්‍රල් එක තිබුණේ. 2015 දී 128 වෙනකන් අඩු කරා. දැන් 149 රුපියල් වෙනවා. තවමත් රුපියලක් අඩුයි 2014 ගානට වඩා. ඩීසල් එක රුපියල් 111ට තිබුණේ. අපි 95 වෙනකන් අඩු කරා. 118 වුණා ජූලි මාසෙ වෙනකොට. තවමත් 118යි. දැන් 123යි. තාම වැඩි වෙලා තියෙන්නේ කීයද? රුපියල් 12යි. භූමි තෙල් 2014 අපි එනකොට තිබුණේ 81යි. ඒතකොට 2015 අපි 65ට අඩු කරා. 2018 ජූලි වෙනකොට 70ට ගියා. තවම තියෙන්නේ 70යි. තවමත් රුපියල් 11ක් දුප්පත් මිනිස්සුන්ට ලාභයි අපේ රජයට. ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීම පිළිබඳව අවබෝධයක් නැති පිරිස් තෙල් සහ ගෑස් මිල සම්බන්ධයෙන් වැරදි අදහස් පතුරවන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. ගෑස් මිල රුපියල් 195කින් ඉහළ දැමීමටයි ඊයේ ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වුණේ. තෙල් මිල ඉහළ යාමත් සමග ගෑස් මිල ඉහළ යාම අනිවාර්යෙන් සිදුවන්නක්. මේ වසරේ ජුනි 26 වෙනිදා රැස් වූ ජීවන වියදම් කමිටුව ගෑස් මිල රුපියල් 138කින් අඩු කිරීමට තීරණය කළා. මැයි මාසයේ අවසාන වන විට ලෝක වෙළඳපොලේ ගෑස් මිල 5% ප්‍රතිශතයකින් පහළ යාම ඊට හේතුවයි. එහි වාසිය ශ්‍රණිකව ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කළා. එහෙත් පසුගිය අගෝස්තු මාසයේ අවසාන සතියේ සිට නැවත වරක් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ශීක්‍රයෙන් ඉහළ යෑමට පටන් ගත්තා. ඉතිහාසයේ වැඩිම ණයවාරිකය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් මෙම වසරේ ලංකාව විදේශ රටවලට සහ මෙරට බැංකුවලට ගෙවිය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් පවත්වා ගැනීමට කටයුතු කිරීම ප්‍රශංසනීය බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. කලාපයේ ආර්ථික බලවතුකු ලෙස හඳුන්වන ඉන්දියාව පවා ලෝක වෙළඳපොලේ තෙල් සහ ගෑස් මිල ගණන් වෙනස්වීම් හමුවේ එම මිල වෙනස් කරනවා. ඉන්දියාවේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යංශ වාර්තාවලට අනුව එරට ගෑස් මිලද මෙරටට සමානව පහළ ගියා. එහෙත් මේ මස පළමුවෙනිදා සිට එරට ගෑස් මිල නැවතත් ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත්තා. ඊට හේතු වූයේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යෑමයි. ඉන්දියාවේ තෙල් සහ ගෑස් මිල දිනපතා වෙනස් වන්නේ මිල සූත්‍රයකට අනුවයි. මිල වෙනස්වීමලට එරෙහිව විරෝධය දැක්වූ ප්‍රාන්ත තුනක ජනතාවට එරට ආණ්ඩුව පැවසුවේ ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමලට තමන්ට බලපෑම් කළ නොහැකි බවයි. එසේ වුවහොත් රටේ ආර්ථිකය කඩා වැටෙනු ඇති බවද ඉන්දිය ආණ්ඩුව අවධාරණය කළා. ලංකාවේද තෙල් සහ ගෑස් සම්බන්ධයෙන් මිල සූත්‍රයක් සකස් කර ඇතත් එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතිනවා. ගෑස් මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් ලිට්‍රෝ ගෑස් සමාගමට අතිවිශාල පාඩුවක් දැරීමට සිදුවනවා. පසුගිය වසරේ මැයි 23 වෙනිදා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඒ බව සඳහන් කර තිබුණා. 2017 වසරේදී පමණක් ලිට්‍රෝ ගෑස් සමාගමේ ඇසමෙන්තුගත අලාභය රුපියල් බිලියන 1.7ක්. 2012 වසරේදී එවකට පැවති ආණ්ඩුවේ අත්නොමතික තීරණයක් මත ගෑස් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබීම මීට හේතුවයි. රුපියල් බිලියන 10.2ක් රටට අහිමි කළ අත්නොමතික හෙජින් කිවිසුම අත්සන් කළේද මේ කණ්ඩායමයි. ලෝක වෙළඳපොලේ මිල අඩුවීම නිසා මෙරට පෙට්‍රල් මිල රුපියල් 100ක් දක්වා අඩු කිරීමට 2009 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පවා පසුගිය ආණ්ඩුව නොසලකා හැරියා. ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ රුපියල් 122ක්ව පැවති පෙට්‍රල් මිල රුපියල් 2කින් පමණක් අඩු කිරීමෙන්.
ජනතාවට සහන ලබා දීම සඳහා ඉහළම අධිකරණයේ දුන් නියෝගයත් හැල්ලු කළ පිරිස් තෙල් සහ ගෑස් මිල සම්බන්ධයෙන් දැන් වැරදි ප්‍රචාර පැතිරවීම හාස්‍යට කරුණක් බවයි ආර්ථික විශේෂඥයන් අවධාරණය කරන්නේ. ලෝක වෙළඳපොලේ සීනි මිල බෙහෙවින් පහත වැටී තිබෙන වකවානුවක සීනි සඳහා රාජ්‍ය පනවා ඇති නව බදු හේතුවෙන් සීනි මිල වැඩි කිරීමට අවසර නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති ආනයනික පිරිවැය රුපියල් 75 සිට 55 දක්වා අඩු වී තිබෙනවා. එයට හේතු වන්නේ ඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය යන සීනි නිෂ්පාදිත රටවල දැවැන්ත අස්වැන්නයි. මෙසේ මිල අඩුවීම හේතුවෙන් දේශීය සීනි නිෂ්පාදකයන් හට අවාසියක් වීම වැළැක්වීම වෙනුවෙන් පනවා තිබූ රුපියල් 31ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සාමාන්‍ය බදු ව්‍යුහයේ යටතට පත් කර තිබෙනවා. ආනයනික සීනි කිලෝ 1කට රුපියල් 42ක බද්දක් අය කිරීම ඊයේ සිට ක්‍රියාත්මක වුණා. නමුත් වෙළඳපොලෙහි මිල අඩුවීමේ ප්‍රවණතාව අනුව නව බදු පැනවීමෙන් පසුව උවද සීනි ආනයනකරුවන් හට ලාභයක් අත්වනවා. සීනි ආනයනකරුවන් සහ බෙදා හරින්නන් මිල වැඩි නොකළ යුතු බවට පාරිභෝගික අධිකාරිය නියෝග කරන්නේ මේ හේතුවෙන්. ඒ අනුව සීනිවල සිල්ලර මිල වැඩි කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන කඩාකප්පල් කිරීමට දරන උත්සාහයන් පරාජය කරන බව අමාත්‍ය අකිල විරාජ්කාරියවස මහතා පවසනවා. එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. හොඳම පාසල ළඟම පාසල වැඩසටහන යටතේ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා අසාර්ථක කරන්න මේකට වැරදි නාමයක් කුණු නාමයක් එකතු කරන්න සමහර නිලධාරීන් කටයුතු කරනවා. ඒ නිසා මම කියනවා සමහර ව්‍යාපෘති වල එම මුදල් ගෙවිය නොහැකි තත්ත්වයේ තියෙන ඒවා මා දන්න තරමින් තියෙනවා. විශේෂයෙන් මේ ගොඩනැගිලි වලට ඉංජිනේරුවරයාගේ නිර්දේශය ලබා නොදෙන්නේ නම් ගෙවීම් කටයුතු කරන්නේ නැහැ. ඒක ප්‍රමාද වෙච්ච සෑහෙන්න තියෙනවා. මොකද මේක රටේම කරන්න ඕන නිසා යම් යම් නිර්ණායක මත තමයි මේ පාසල් තෝරගෙන මේ කටයුතු කරන්නේ. මේ රටේ පාසල් 10100 94න් පාසල් 5900කට මේ අලුතෙන් ගොඩනැගිලි දීලා තියෙනවා නැත්නම් සම්පූර්ණ මේ අලුත්ටඩිය කරලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය කවුරු හරි එක විවිධ ආකාරයෙන් අර්ථකථනය කරාට මේක රටට දැනෙන රටට බැලූ බැල්මට පේන දෙමව්පියන්ට දැනෙන දැවැන්ත ව්‍යාපෘතියක්. ඒ කාටවත් යට ගහන්න බෑ. නව රජයේ බලයට පත් වෙනකොට මේ රටේ පාසල් 10194 විදුලිය තිබ්බේ 160යි. අද 198කට විදුලිය තියෙනවා. විද්‍යාගාර තිබුණ නැහැ පාසල් 3000ක පමණ. අද විද්‍යාගාර හෝ ජංගම විද්‍යාගාර 3000ම ලබා දීලා තියෙනවා. දල්දා මාලිගයේ වටා රේස් පැද්ද අය ජනාධිපතිවරණයට සුදුසු බවට පිළිගැනීමට තරම් වහල් මානසිකත්වයක් ඒකාබද්ධ විපක්ෂයට පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. රාජපක්ෂලා ඇරෙන්න වෙන නායකයෝ නැද්ද? පුතා තමයි හරි එක්කෙනා. හැබැයි කරුමෙට අවුරුදු 35ක් නැහැ. එච්චර අන්දද? ජනතාව පිළිගන්නවද මේ දල්දා මාලිගාවට රේස් පැදපු නාමල් රාජපක්ෂ, දූෂණ වංචාපිරිති නාමල් රාජපක්ෂ, බොරුවට විභාග ලියපු නාමල් රාජපක්ෂ ජනාධිපති කමට සුසුයි කියලා? අපි ඊළඟ ජනාධිපතිවරණයට අපි තීන්දුව තීරණ කරලා අපේ පක්ෂ බල මණ්ඩලයක් තියෙනවා. සියලු දෙනා එකතු වෙලා පුද්ගලිකව තීරණය කළා රටට හොඳ මිනිහා කවුද ජනාධිපතිකම කරන්න කියලා. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂන්ගේ වහල්ලුන්ගේ දේශපාලන පක්ෂය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා රජයේ සේවකයන්ගේ 180ක් මූලික වැටුපට ඒකෙන් 4න් එක ගානේ එකතු වෙනවා. අදත් මේ අවුරුද්දෙත් එකතු වෙලා තියෙනවා. 2019 අවුරුද්දෙත් ජනවාරි මාසේ එනකොට එකතු වෙනවා. 2020ෙත් එකතු වෙනවා. ඒ ආන්ත්‍රණයක් හදලා තියෙනවා. මූලික වැටුප වැඩි වෙන්න. දැන් අපි ආපුගම සමෘද්ධි දීමනාව දෙගුණයක් කළා. හැබැයි ජීවන වියදම ගැන කතා කරන්න, විවිධ දේවල් ගැන කතා කරන්න, ආණ්ඩුව විවේචනය කරන්න අවශ්‍ය හැකියාව දීලා තියෙනවා එදාට වඩා. කලාව ප්‍රාදේශීය සභා රැස්වීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබේරත්න හේරත් මහතා පුවත්පතකට පසුගියදා ලබා දුන් සාකච්ඡාවක් හේතුවෙනුයි මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ. කලාව ප්‍රාදේශීය සභාව දූෂිතයන්ගෙන් පිරී පවතින බව පුවත්පතට ලබා දුන් සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බව හා දූෂණ පිළිබඳ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලමින් ප්‍රාදේශීය සභා රැස්වීම ශාලාවේ දොර වසා දැමීමට ලේකම්වරයා හා කාර්ය මණ්ඩලය කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ අතර සිටියා. අබේරත්න හේරත් මන්ත්‍රීවරයාට හා
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇතුළු වීමට නොහැකි වන ලෙස සභාව අවහිර කිරීමටයි ඔවුන් කටයුතු කළේ. ඒ සමග සභාවේ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගත්තා. ලංකාවේ දූෂිතම ප්‍රාදේශීය සභාව තලාවයි කියලා කියනවා. ඒකට මම ලේකම් මේ කාර්යමණ්ඩල අපි 93ක් ඉන්නවා. ඔබතුමාලා 37ක් ඉන්නවා. මේ ඔක්කොම දූෂිතයි කියන්නේ. එහෙනම් මේ දූෂිතයි කියන්නේ පදනමක් තියෙනවා. ඒක අහන්න හැදුවේ මේ කවුරු උද්ඝෝෂණ කරන්නවත් එහෙම නෙමෙයි. දැන් විදස් පොතක්. කොරියානු වර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිසහා න්‍යෂ්ටික තර්ජනයකින් තොර කලාපයක් බවට පත් කරනවා. උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාධිපතිවරයා ඒ සඳහා එකඟ වී තිබෙනවා. ඒ උතුරු කොරියාවේ පියොන්යන් අගනුවරදී. දැන් ක්‍රීඩා පුවත්. පළමු ආසියා අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ අර දවසන් පූර්ව රටේට සුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනින්නේ හසිත අකලංක දයාලගේ. පළමු ආසියා අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අර දවසන් පූර්ව රටේ ඉඩ වෙන් කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ එක්සත් අරාබිමි රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම තරගයේ පළමු අටේ උණුසුම් මූණවරක් ගත්තා. එක්සත් අරාබි එමිරි රාජ්‍ය කණ්ඩායම පළමු අටේදී තරගයට පිවිසීමට දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් ඊට ශ්‍රී ලංකා කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව පළමු වටේ නිමා වුණේ ලකුණු 25ට 20ක් ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි කර දෙමින්. දෙවන වටේදී එක්සත් අරාබි එමිරි රාජ්‍ය කණ්ඩායමට තරගයට පිවිසීමට කිසිදු ඉඩක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන්නේ නැහැ. මේ අනුව එම වටය ලකුණු 25ට 17ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. සිය අනසක තවදුරටත් විහිද වූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන වටේදී ලකුණු 25ට 15ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වුණා. මෙම තරගයේ නැරඹීමට හිටපු වොලිබෝල් සම්මේලන සභාපතිවරයා මෙන්ම වත්මන් වොලිබෝල් සම්මේලන සභාපතිවරයාද එක්ව සිටීම කැපී පෙනුණා. මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායම වීමට නියමිත වෙත්තේ ඉරාක කණ්ඩායමයි. තරංගාවලිය අනිද්දා දක්වා කොළඹ සුකදාස ග්‍රාස ක්‍රීඩා පිටිය තුල පැවැත්වීමට නියමිතයි. ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් රෝහන් අරණජිත් සමගින් මම හසිතා කලංක දයාලගේ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk